ආයිබෝන් කියලා පිළිගන්න සෙල් කන්ස්ට්‍රක්ෂන් channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් මෙන්න මේ ෆොටෝ එක අපේ Facebook එකට යාළුවෙක් message එකක් කරලා තිබ්බා මෙන්න මේ කම්බි වලින් දැක් වෙලා තියෙන මොකද්ද කියලා අහලා ඉතින් මට හිතුණා ඒකට වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා ඒක අනික් කට්ටියත් ඒක දැනගන්න පුළුවන් වෙන හින්දා අබලු මේ වීඩියෝ එකේ මෙන්න මේ කම්බි වලින් mark කරලා දීලා තියෙන මොකද්ද කියලා මේ වීඩියෝ එක තමයි මම පාවිච්චි කරලා තියෙන මේ drawing එකයි AutoCAD drawing එකකුයි තව photo ටිකකුයි ඒ ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එකත් මම පල්ලෙහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒකට ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න මේ වීඩියෝ එකත් එක්ක. එතකොට ඔකට නුඟක් පැහැදිලි වෙයි මම කියන කාරණය. ඔයාලා ළඟත් තියෙනවා නම් මේ වගේ විශේෂ කම්බි තියෙන විදිහට හදපු drawing අන්න ඒවා අපේ email address එකට හරි Facebook එකට හරි යවන්න. එතකොට අපිට පුළුවන් ඒව ගැනත් වීඩියෝ කරන්න ඉස්සරහට. අපි දන්නවා කොන්ක්‍රීට් කියන මැටීරියල් එක කම්ප්‍රෙෂන් වලට හොඳට ඔරොත්තු දෙනවා. නමුත් ටෙන්ෂන් වලට හොඳට ඔරොත්තු දෙන්නේ නැහැ. අන්න ඒ ටෙන්ෂන් එක ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි කම්බි දාන්නේ. මෙතන මේ කම්බින විදිය තේරුම් ගන්න අපි මුලින්ම බලමු බීම් එක කම්බින විදිය. එතකොට අපිට මේක තේරුම් ගන්න පහසු වෙනවා. මෙන්න මෙහෙම තමයි බීම් එකේ කම්බි ඇවිල්ලා තියෙන කොලම් එක ළඟදී කම්බි টොප් එකේදී වැඩි කොලම් දෙක අතරදී බොටම් එකේදී වැඩි ආය කොලම් එක ළඟදී টොප් එකේදී කම්බි වැඩි ආය කොලම් එක කොලම් දෙක අතරදී මෙන්න මෙතන බොටම් එකේ කම්බි වැඩි වෙනවා ආය කොලම් එක ළඟ යනකොට උඩට කම්බි වැඩි වෙනවා. එහෙම කම්බි දාන්නේ මෙන්න මේ බීම් එක ඩිෆ්ලෙක්ෂන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතනදි මෙහෙම ඇවිල්ලා ඔන්නෝම යනවා ආපහු මෙන්න මෙහෙම මෙන්න මේ ආකාරයට තමයි ඩිෆ්ලෙක්ෂන් එක ඇති වෙන්නේ. එහෙම ඩිෆ්ලෙක්ෂන් එක ඇති වෙනකොට මෙන්න මේ හරිය ටෙන්ෂන් එක වැඩි වෙනවා. ඒ වගේම කොලම් එකේ උඩ පැත්තේදී ටෙන්ෂන් එක වැඩි වෙනවා. මේ රූපෙන් දැක්වෙන්නේ කොලම් එකක් ආසන්නේ බීම් එක උඩ කම්බි දාලා තියෙන විදිහ. ඔකට්ටියට පේනවා ඇති මෙන්න මෙතනින් කම්බි දෙකයි එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නලා මැද ලොකු කම්බියක් යනවා. ඒ කම්බි මෙතනට වෙනකම් යනවා. ඒ වගේ තමයි මේ පැත්තෙත් මෙන්න මෙතන ඉඳලා මේක නම් මෙන්න මෙහි ඉඳන් කම්බි තුනක් එනවා. ඒ කම්බි තුන ඇවිල්ලා මෙන්න මෙතනින් එහාට ඒ කම්බි තුන යනවා. ඒ කියන්නේ කොලම් එක ළඟදී තමයි টොප් එකේ කම්බි වැඩි කරලා තියෙන්නේ. එහෙම වැඩි කරන්න මොකද කොලම් එක ළඟදී බීම් එකේ උඩ පැත්ත ටෙන්ෂන් වෙන හින්දා අපි ස්ලැබ් එකක් ඩිසයින් කරනකොට ඩිසයින් කරන්නේ ටෙන්ෂන් එන තැන් වලට වැඩිපුර කම්බි දානවා, කම්ප්‍රෙෂන් එන තැන් වලට අඩුවෙන් කම්බි දානවා. මුලින්ම අපි බලමු ස්ලැබ් එක ලෝඩ් එක යන්නේ කොහොමද කියලා බීම් එකට. මේ රූපෙන් දැක්වෙන්නේ මෙන්න මේ ස්ලැබ් එක. මේ ස්ලැබ් එක මැදට ලෝඩ් එකක් අහපුවම මෙන්න මේ විදිහට තමයි ඒ ලෝඩ් එක බෙයා කරගන්නේ හතර පැත්තට. ඒක හතර පැත්තට දෙපැත්තටද කියන එක තීරණය වෙන්නේ 1 වේද 2 වේද ඩිසයින් කරන විදිහ අනුව. කොයි විදිහ ඩිසයින් කරා සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම කර්ව් ගතියකට තමයි ඩිෆ්ලෙක්ෂන් එක ඇති වෙන්නේ ස්ලැබ් එකේ. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් එහෙම ඩිෆ්ලෙක්ෂන් එකක් තමයි ඇති වෙන්නේ. මේ තියෙන්නේ ලෝඩ් එක ආපු තැන. එතන මේ ආයේ මේ පැනල් එකේ ලෝඩ් එක මැද. එතකොට මෙන්න මෙහෙම කර්ව් ගතියක් තමයි ඇති වෙන්නේ මෙන්න මෙතන. ඒ වගේම තමයි මේ පැත්තට එහෙම කර්ව් ගතියක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ බීම් එක වටේ මෙතනින්ම මෙතනටත් කර්ව් ගතියක් ඇති වෙනවා. මෙන්න මේ සෙක්ෂන් එක බලුවම කට්ටියට ඒක පැහැදිලි වෙයි. මෙන්න මෙතන ලෝඩ් එක තියෙනවා. මේ තියෙන බීම් එක ඒ බීම් එක වටේට මෙන්න මෙහෙම කර්ව් ගතියක් ඇති වෙනවා. අන්න එහෙම කර්ව් ගතියක් ඇති වෙන විදිහ ඩිෆ්ලෙක්ෂන් එකක් ඇවිල්ලා තමයි ලෝඩ් එක ට්‍රාන්ස්ෆර් කරන්නේ ස්ලැබ් එකෙන් බීම් එකට. මේ තියෙන්නේ බීම් එක අපි කම්බි දාපු විදිය. මේ තියෙන්නේ ස්ලැබ් එකේ ඩිෆ්ලෙක්ෂන් එක. බීම් එක ඩිෆ්ලෙක්ෂන් වෙන්නේ මෙන්න මේ වගේම තමයි. කියන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එනවා ආපහු මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම යනවා. එහෙම එනකොට ටෙන්ෂන් එන තැන් වලට අපි වැඩිපුර කම්බි දැම්මා. ඒ කියන්නේ ටෙන්ෂන් එනවා කියන්නේ මෙන්න මෙතනයි මෙන්න මෙතනයි. ස්ලැබ් එකේදීත් එහෙම තමයි. ස්ලැබ් එකත් මෙන්න මෙහෙම යනකොට ටෙන්ෂන් එන තැන් වල තමයි අපි වැඩිපුර කම්බි දාන්න ඕනේ. ඒ කියන්නේ බීම් එකක් ළඟදී මෙතන වැඩිපුර ටෙන්ෂන් එනවා. ආය බීම් දෙක මැදදී මෙන්න මෙතන වැඩිපුර ටෙන්ෂන් එනවා. අපි මේ රූපෙන් සැලකුවොත් මෙන්න මේ බීම් එන තැන් වලදී අපි වැඩිපුර කම්බි දාන්න ඕනේ ස්ලැබ් එකට. ආපහු මෙන්න මෙතන මැද ලෝඩ් එක එන තැනත් වැඩිපුර කම්බි දාන්න ඕනේ. මේ රූප බැලුවම කට්ටියට පේනවා ඇති බීම් එක ළඟදී කම්බි වැඩිපුර ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන තමයි බොටම් නෙට් එක යන්නේ. මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ අර බීම් එක ළඟදී টොප් එකට එන්න ඕනේ වැඩිපුර කම්බි ටික. ඔකට්ටියට පේනවා ඇති හැම බීම් එකක් ළඟින්ම ඒ විදිහට කම්බි ගිහින් තියෙනවා. මේ හරිය කම්බි අඩුයි. ඒ කියන්නේ টොප් නෙට් එකක් නැහැ මේ හරියට. බොටම් නෙට් එක විතරයි තියෙන්නේ. බීම් එකට ළඟ වෙනකොට টොප් නෙට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ හැම තැනකම බලුවම කට්ටියට පේන ඇති බීම් එක උඩින් টොප් නෙට් එකක් යනවා. මෙතනත් ඔය කට්ටියට පේන ඇති මෙන්න මෙතන උඩින් টොප් නෙට් එක යනවා. මේ යන්නේ බොටම් නෙට් එක, මේ යන්නේ টොප් නෙට් එක. අන්න ඒ විදිහට තමයි
මෙන්න මෙතන ඇති වෙන ටෙන්ෂන් එකට වැඩිපුර කම්බි දාලා තියෙන්නේ. අපි දැන් අර මුලින්ම දුන්න ඩ්‍රෝවින් එක බලමු. ඒකේ ඔකට්ටියට පේනවා ඇති මෙන්න මෙතන T1 අඟල් 4න් 4 සෙන්ටර් සෙන්ටර් බොටම් 1 කියන කම්බිය මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම උඩට නැමිලා තියෙනවා. ඒ කියන්නේ උඩට මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා. මේ සිම්බල් එකෙන් කියන්නේ මෙන්න මෙහෙම වෙන කම්බිය ආයේ U හැඩයට නැමිලා උඩට යනවා කියන එක. මේ තියෙන්නේ අන්නේ විදිහට යටින් ආපු කම්බිය නමලා උඩට ගත්ත ප්‍රැක්ටිකල් අවස්ථාවක්. මෙතනදී වෙලා තියෙන්නේ මේකයි. අර ඩ්‍රෝයින් එක බලුවම ඔක්කොටම පේනවා ඇති. මෙතනින් මේ බීම් එක ඉවර වෙනවා. ඒ හින්දා අපිට ආපහු මෙහි ඉඳන් කම්බියක් මේ පැත්තට ගේන්න බෑ. නමුත් බීම් එකට හරියට අර ටෙන්ෂන් එක ගන්න නම් මෙහි ඉඳන් කම්බියක් ගේන්න ඕනේ. එහෙම ගෙනාවොත් තමයි හරියට ටෙන්ෂන් එක මේ කම්බියට ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට ඒ දේ කරන්න බෑ. ඒ හින්දා කරන්නේ යටින් එන කම්බියෙම U එකක් විදියට හැඩයට මෙහෙම නමලා අපි උඩින් දානවා. එහෙම දාන එකේ තව වාසියක් තියෙනවා. මේ ස්ලැබ් එක අපිට මේ බීම් එකට හොඳට හුක් කරලා එල්ලන්න පුළුවන්. ඒ වගේම අපිට ටොප් නෙට් එක මෙතන ඉඳලා අපි මේ කම්බිය ජොයින් කරන්න නැතුව මෙතන ඉඳලා කම්බි කෑල්ලක් විතරක් මෙහෙම තිබ්බොත් ඒකෙන් අපිට හරියට ලෝඩ් එක බෙයා කරගන්න බෑ. ටෙන්ෂන් එකකින් එන ලෝඩ් එක. ඒ හින්දා අපිට ඒ වාසි දෙකම තියෙනවා. මෙහි ඉඳන් එන කම්බිය මෙන්න මෙහෙම නමලා U එකක් විදියට මෙහෙට ගත්තාම මේ හැමතැනදීම ඒක තමයි කරලා තියෙන්නේ. මෙහි ඉඳන් එන කම්බිය මෙහෙම නමලා U එක විදියට ටොප් නෙට් එක විදියට මෙන්න මේ කඩේ වලින් පෙන්වලා තියෙන තැනට අරන් තියෙනවා. මෙතනත් එහෙමයි, මෙතනත් එහෙමයි, මෙතනත් එහෙමයි, මෙන්න මෙතනත් ඒ විදිහට අරන් තියෙන, මෙතනත් එහෙමයි. මෙන්න මෙතන පොඩි විශේෂත්වයක් තියෙයි. අපි ඒක බලමු මොකද්ද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ස්ලැබ් එකක් හදනකොට මෙන්න මෙහෙම සමහරවිට අඩි 3ක් අඩි 4ක් විතර එළියට පන්නනවා. අන්න එළියට පන්නන එකට කියන්නේ අපි කැන්ටිලීවර්. මෙතන නම් බීම් එකක් තියෙන නිසා කැන්ටිලීවර් බීම් එකක් ස්ලැබ් එකක් තිබ්බොත් ඒකට කියන්නේ කැන්ටිලීවර් ස්ලැබ් එකක් විදිහට. ඒ වගේ තැනකදී අපි සාමාන්‍ය විදිහට කම්බි දාලා හරියන්නේ එතන ඉන්න ලෝඩ් එක බලලා තමයි අපි කම්බි දාන්න ඕනේ. මෙන්න මේක සැලකුවොත් මෙතනට ලෝඩ් එකක් ආපු ගමන් මේක නැමෙන්නේ මෙන්න මෙහෙම. එහෙම නැමෙනකොට උඩ පැත්තෙන් තමයි වැඩිපුර ටෙන්ෂන් එකක් එන්නේ. ඒ කියන්නේ වැඩිපුර දිග ඇරෙන උඩ පැත්තෙන් යට පැත්තෙන් තමයි කම්ප්‍රෙස් වෙන්නේ. එතකොට අපි මෙන්න මේ වගේ තැනකදී උඩ පැත්තට තමයි වැඩිපුර කම්බි දාන්න ඕනේ. අන්න ඒක තමයි මෙන්න මෙතනදී කරලා තියෙන්නේ. කැන්ටිලීවර් බීම් වල මේ විදිහට උඩින් කම්බි එන්නේ ඇයි කියලා මම වෙනම වීඩියෝයක් කරලා තියෙයි. ඒ වීඩියෝ ලින්ක් එකත් මම පල්ලෙහාන් දාන්න. ඒකත් බලන්න මේ කැන්ටිලීවර් බීම් ගැන තව අයිඩියා එකක් ඔක්කොටියට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔක්කොටියට මෙන්න මෙතන පේනවා ඇති T10 අඟල් 8 සෙන්ටු සෙන්ටර් දුර T1 කියලා මෙන්න මෙහෙම කම්බියයි මෙන්න මෙහෙම කම්බියයි දාලා තියෙනවා. ඒක මෙන්න කම්බිය මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවරලා තියෙන්නේ. ආයේ මේ කම්බිය මෙතනින් පටන් ගන්න මෙන්න මෙතනින් ඉවරලා තියෙන්නේ. ඒ වගේ කම්බි තව ප්‍රැක්ටිකල් තැනක් තමයි මේ තියෙන්නේ. මේ කම්බිය මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවර වෙලා තියෙනවා. මෙතනින් පටන් අරගෙන මේ කම්බිය මෙන්න මේ පැත්තට ගෙනihin තියෙනවා. ඒ කියන්නේ මෙතන එන්න ඕන ටොප් නෙට් එකට එන්න ඕන කම්බි ප්‍රමාණය අඩු කරගන්න තමයි මේ විදිහට කම්බි දෙපැත්තට දාන්නේ. මේ විදිහට කම්බි අඩු කරගන්න එකට සාමාන්‍ය රේන්ෆෝස්මන්ට් වැඩ කරනකොට කියන්නේ කර්ටේල්මන්ට් කරනවා කියන එක. මේ වීඩියෝ එකෙන් මම කතා කරේ මෙන්න මෙතන මේ රවුම් කරලා තියෙන තැන් වල කම්බි ඇවිල්ලා තියෙන විදිහ ගැන. මම හිතන එක ඔකට නුඟක් පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳ නැව ඔකටේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. වගේම මේ ඩ්‍රෝයින් එකයි මේ ෆොටෝ ටිකයි ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක මම පල්ලෙහෙන් දාන. ඒ ලින්ක් එකට ගිහින් මේ ෆොටෝ ටිකයි මේ ඩ්‍රෝයින් එකයි ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. එතකොට ඔකටිය තවත් පැහැදිලිවම මේ කම්බි ඇවිල්ලා තියෙන විදිහ. හොඳයි, මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.